මහා මාලිගයේ මහා සෝනා The Big Sona of the Big Palace ඔන්න මිස්ටර් දොරලොක් කෝන්ස් ගාන කපා ගන්න පුළුවන් රහස් පරීක්ෂණයක් මම ඔහෙට අරන් ආවා ඕ අපේමයි අපිට එහෙම නැතුණාට ඕ නරියා රෝස් කරපු කුකුලව කන්නේ නැතුව මට අරන් ආපු එකේ යම් රහසක් තියෙන්න පුළුවන් රහස මෙච්චරයි හරිද රාජකාරී මට්ටමින් මම මේ පරීක්ෂණය ඔහෙට බාර දෙනවා හරිද ओहे मनुष्यकमे मट्टमे मैं वेडे करल लबिन गाने सीयत तुनक मट्ट बार दिन हरने क्या मुबलन राजकारी डॉक्टर मैट्सन मगे मित्र या मिस्टर हॉन्स मैं खाता वे अवश्य आई हितन वेद का देवल सटान करेगा तो तमा होंद वेडे चीनी इंस्पेक्टर लोस्टियात आरुम लंडन नगर बर्मिंगहम मालिगे अरे रूपश्री अगतंपत कुमार बर्मिंगहम आदिपाद महासोन के करदरेंगे जीवित आरक्षा कर कारण मम हित नारण कारण सनिधान कर Birmingham සිටු මාලිගය හරි හරි ආ මේ කියන්න බැරි වුණා මොකද්ද ඇඩ්වාන්ස් එකේ 103 මං ගත්තා හරි ආ ඒක අඩු කරගෙන තමයි ඔය පවුම් 500 දුන්නේ හොඳ ආ දීර්ඝ දුම්රිය ගමනකින් පසු Birmingham සිටු මාලිගයේ ආසන්නයට පැමිණි දොරලොක් කෝන්ස් ડોක්ටර් මැට්සන් සමග එකවරම මාලිගයට ගියේ නැහැ හෝන්ස්ගේ සැලසුමට අනුව ඔවුන් යාචක වෙස්ගෙන සිටු මාලිගයේ දෙසට පිය නැගුවා. අනියම තුනේ අද දින වෙන්න සමා. කුරුම වෙන්න තිබුණේ මේ දුකම තමා. අයියෝ නෝනා. අයියෝ මහත්තයෝ. ළමයි 11කට කන්න දෙන්නේ කොහොමද? දෙයියන්ගේ කැමැත්ත තමයි ළමයි බෝනේ. දැන් දෙයිය බලන්නෙත් නෑ අනේ අයියෝ මහත්තයෝ. නෝනා අයියෝ. 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 අනේ අතරණයට මීට වෙන්න. අලවෙනි ගෑණි පැනලා ගියා ළමයි 3 දෙනෙක් දාලා. නෝනා. දෙවනි ගෑණි පැනලා ගියා ළමයි 4 දෙනෙක් දාලා. මහත්තයෝ.
තුන්වෙනි ගෑණි පැනලා ගියා ළමයි මදි කියලා. ආට කියන්නද මේ දුක? ළමයි ටික පැනලා යන්න කලින් වාහන් කෑල්ලක් කන්න කීයක් හරි දෙන්න. ඕනෝ! මාතේ! කවුද කවුද මිනිහ මේ සිටු මාලිගාව ළඟ කෑ ගහන්නේ? ඈ කවුද? අපි මේ වෘත්තීය ඉඟන්නෝ. අපිට මේ මාලිගයේ බාරකාරතුමා එන්ට කියලා පයින්ඩයක් එවලා තිබ්බෝ දානෙකට කියලා. මමනේ මෙහෙ බාරකාර සිටුතුමා. ඈ මං ඉන්නේ කිව්වේ නෑනේ මේ කිසි ඉඟන්නෙකුට. බලයල යන්න බලයල කීය. අනේ අසරණ ඉඟන්න එලවනව නේද? ගිය තැන ගල් වැහි වැහපන්. හොදක් නම් දිද්ද වෙන්න එපා දෙයියනේ. ඕ දියම කපන් දියම කපන්. එන්න කියලා එලවනව මෙතන. හා දොට්ට බහිනකොට ඌනම චිච්චෙක් ගාපන්. හරියන්න නම් එපා කිසිම වෙලා. අනේ දෙයියනේ. මට්ටු මාරුවෙමු. ඇයි? පළවෙනි පරීක්ෂණය සාර්ථකයි. මොකද සාර්ථක? ඒක කියන්න තව වෙලාව තියෙනවා පොඩ්ඩ හිතන්න. ડોક્ટર મેટ્સન අපි හිතනවට වඩා මේ පරීක්ෂණේ අපට අවදානම් තත්ත්වෙකුයි තියෙන්නේ. එහෙමද? එහෙනම් ඇඩ්වාන්ස් ගත්ත පවුම් 500න් හොඳ තාරකොට්ටු දෙකක් කාලා. මොකක්? තාරකොට්ටු. චිකන් කොට්ටු නෙමෙයි. නෑ තාරකොට්ටු. එහෙන් දෙකක් කාලා ආපහු කුච්චි නගමු. ඉවරයිනේ කතාව. ડોક્ટર મેટ્સન මේ දොරල කොන්ස් යකාට බය නම් සොහනේ ගෙවල් හදන්නේ. මාත්‍යෝ තමයි. හැබැයි මං සොහනේ ගෙවල් හදලා කුලියට දෙනවා මිස පදිංචි වෙන්නේ නැහැ නේද? මොකද මං යකාට බය නේ. යකා මට බයයි. ඒකයි. පවුනි යකා ඒකයි. හොඳයි. අපි එහෙනම් රෑ වෙන්න ඇරලා බෙස්මාරුව අයින් කරගෙන නියම රහස් පරීක්ෂකවරු වගේ ආපහු බර්මින්හැම් මාලිගයට යමු. එහෙමද? මේ ඊට කලින් පොඩි වැඩක් තියෙනවා කරමුද? මොකද්ද? මෙහෙම ගිහින් බර්මින්හැම් ටවුන් එකේ පැහැදයක් හංගා කමුද? මොනවා කියන්නේ? ඔව්. මේ කීර්තිදර රහස් පරීක්ෂක දර්ලොක් හෝන්ස් පාර හංගා ගන්න. ඉතින් මොකෝ? මේ හංගා කෑම හරියට කරගත්තොත් මිස්ටර් හෝන්ස් මේකට ගහන්න වස්සාවක් තලන්නේ. ඔව්. ડોક્ટર મેટ્સન බඩගින්නේ මලත් සිංහයා තනකොළ කන්නේ. අයියෝ මිස්ටර් හෝන්ස්. ඈ බඩගින්නේ ඉන්න උනෙත් නෑ තනකොළ කන්න උනෙත් නෑ. මං දැක්ක බර්මින්හැම් ස්ටේෂන් එකේදී හංගන්න කකා හිටිය චිකන් බුරියානි ආන්. චිකන් බුරියානි? නැතුව රස්සාවක් කළ පුළුවන් ද තුන් වේල බුරියානි කන්න? මං නම් හිතන්නේ රජෝ. ડોક્ટર મેટ્સન ගේ මල වදින් බේරෙන්න බැරිම තැන බර්මින්හැම් නගරයේ පැය දෙකක් හිඟා කාපු යාළුවෝ දෙන්නා පවුන් 700ක මුදලක් උපයා ගත්තා. නොසිතූ විරු හදිසි ආදායමෙන් අමන්දානන්දයටපත් ડોક્ટર મેટ્સન හිඟමනෙන් ගලවා ගැනීම දොරලොක් හෝන්ස්ට ලේසි වුණේ නෑ. ඒ මචං දොරලොක් කන්නේ? හිඟා කන්නේ මාරු හැදේනේ මචං. මේ මට පේන්නේ බර්මින්හැම් නගරේ මිනිස්සුන්ට අද පඩිද වෙයිද වචන්. මෙච්චර මොකක්ද පොඩන්නේ පොඩන්නේ මොකෝ අපේනවා දර. නගරේ ඉන්න යාචකයෝ අල්ලන්න නගර සංවර්ධන අධිකාරියන් කණ්ඩායමක් ඉවලා. පේන්නේ මේක හිඟා කන්න තානන් නගරයක්. මල ඕකට තමයි මචං කියන්නේ හිඟන්නගේ පාත්‍රයේද හෙළ උරා වැටුණා කියලා වගුල අයියෝ. දැන් ඉතින් ආපහු ලැගුම් හලට ඇවිත් මහත්තුරු වගේ සූදානම් වෙච්ච නිසා ආපහු රාජකාරිය කරන්න යමු ડોક્ટર મેટ્સન. මේ මිස්ටර් හෝන්ස් මට නම් අර හිඟන මානසිකත්වෙන් මිදෙන්න හිත දෙන්නේම නෑ. ඒ ගැන අමුතුයෙන් හිතන්න වෙහෙසෙන්න එපා මිත්‍රයා. ඔබට කොහොමත් එදා ඉඳලම තිබුණේ හිඟන මානසිකත්වයක් තමයි. දැන් කියලා ඒක වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. නිකම් බලු කතා කියන්නේ බාදරලෝක. මේ හම්බ කරපු සල්ලි වල වෙනසක් තියෙනවද? ඈ කෝටි පොතිය ගාවයි හිඟන්න ගාවයි තියෙන්නේ එකම සල්ලි. සල්ලි වල වෙනසක් නැහෙනේ. ඈ ඔව්. හරි ඔබ හරි. නමුත් එකම සල්ලිය තියෙන්නේ කා ගාවද කියන එකයි මෙතන ප්‍රශ්නේ. ඈ වෙනස්කම් නැති මිනිස්සු ගාව. රුපියලක් තිබ්බත් කෝටිපතියා කෝටිපතියමයි කෝටියක් තිබ්බත් හිඟන්න හිඟන්නමයි.
තර්ක විතර්ක ගණනාවකින් පසු මිතුරන් දෙදෙනා බර්මින්හැම් සිටු මාලිගයට පැමිණියා. ඒ වන විටත් භයානක අඳුරු රාත්‍රිය බර්මින්හැම් සිටු මාලිගය වසාගෙන අවසන්. සිටු දියණියගේ ආරාධනයෙන් පැමිණියත් රහස් පරීක්ෂකවරුන් දෙදෙනා පිළිගන්නට ඉදිරියට ආපු මාලිගයේ සේවකයා නම් මහා අමුතුම පුද්ගලයෙක්. මම හිතන්නේ මහත්මයා ඔබ මාලිගාවේ ඔබ හිතන දෙයින් මට වැඩක් නෑ. ඇයි තමුන්ලා ආවේ? අන්නේකයි මං අහන ප්‍රශ්නේ. මම හිතනවා මහත්මයා මල්ලෝ පෙර ශූරේක වන මා අතින් ඔබගේ උදර කුහරයට වේගවත් පාපහරක් එල්ල කරගන්නවට වඩා සුදුසුයි ඔබගේ ස්වාමි දුවට රහස් පරීක්ෂක දොර්ලොක් හෝන්ස් පැමිණ ඇති බව දන්වන එක. දොර්ලොක් හෝන්ස් මහත්මයා ඔබ පැමිණියේද? ගොරම්පි ඔබ මෙතනින් ගියොත් තමයි හොඳ. නෑ ඕනම් කට දිහා බලාගෙන හිටපන් ගොරම්පි. මට කියලා පිස්තෝල මිට නලල තරි ගහ ගන්න ආසමන. Very good, very good. Davam bhag. Eyoda. Api kelimma kathawata bayimu situ diyeniya. Mata kiyanna kumakda me maalige siduwanni. Ane Horns Batman. Nithara nithara raajyayata Mahasona ge avathare me maaligave sari sarenawa. Mahasona ge avathare. Oh, dan me burampi arinna anith okkoma sevakayo maaligave attarala baye yanna giya. මගේ බහපත් නිතරම දකකට පුට්ටු වෙලා කතා කරගන්න බැරුව ඉන්නවා. දැන් කොයි මහසෝනන්? මහසෝනන්! ඔව් ඔව්. අර ගෙදර ඉන්න එකම කෙල්ල යහකින් පොළවේ පය ගහලා බය නැතුව ඉඳෙද්දි අර දතකට පුට්ටු වෙලා ඉන්න බහපයි කියන මහසෝන අන්න හූකෝ. පටිරෝල් महा मालिके महा सोना द बिग सोना ऑफ द बिग पैलेस डॉक्टर मेडसन मट हरिम आडंबराई ओबगे ऋजु कथावाट अद ही यम आकर्षणयक् तिबेन बव पेनवा ऐ मजन हिंगा कालबो हुन हत्सिया कंबगलानी या तेके नि समार मुराली का मजन अगते वित तिएने कुलुरन दे मे मालिगाव ऐ बग ने ने कुलुरन अवश्य ने हुदाई सितु दिए निय ओबा अद दवल काले मालिगे हिटिए न है මම දවල් කාලේ මගේ වෛද්‍යවරයා මුණ ගැහින්න ගියා. මේ මාසෝන් අවතාරේ නිසා මිස්ටර් හෝන්ස් මගේ රුධිර පීඩනය එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ. ඔබගේ නිතර දතකට පුට්ටු වෙලා කාමරේට වෙලා ඉන්න බාප්පා අවුරුදු 50ක් පමණ වන තරබාරු තත්ත හිසක් සහිත තීව්‍ර ඇස් ඇති පුද්ගලෙක්. එහෙම නේද? ඔව් හරියටම හරි. ඔබ හොව හඳුනනවද? නෑ මම හඳුරන්නේ නැහැ මහත්මිය. මම කැමති දැනගන්න ඔය එන අවතාරය මහසෝනමයි කියලා කවුද ඔබට හඳුන්වලා දුන්නේ? ඒ මහසෝන කියලා පුරන්ති තමයි කිව්වේ. වහාම හොඳයි. ඔය මහසෝන ඔබගේ කාමරේටත් ඇවිත් තියෙනවද? ඔව්. මම කාමරේ ඇතුලෙන් යතුරු දාලා තියෙද්දි දවසක් ආවා. මම ස්පියාගෙන කාමරේ සැඟවීගෙන හිටියා. මට සීයේ නැතුණ මිස්ටර් හෝන්ස්. ඔබගේ කාමරේ දොරේ යතුරු දැමූ බවක් ඔබ පැවසුවා. ඒ යතුරු දැමීමෙන් පසු යතුරු නැවත ගලවා අතට ගත්තද නැතිනම් දොරේම තිබෙන්නට හැරියද? මම වැඩි හොඳට යතුරු දාලා ඒක ගලවලා අතට ගත්තා. හොඳයි. දැන් අපි යමු ඔබගේ බාප්පගේ කාමරේට. අර බුරම් පිටත් එතෙන්ට එන්න කියලා අණ කරන්න. හොඳයි. හරි. දැන් සිටු දියණිය බාරකාර දතකට පියවුණු බාප්පා බුරම්පි සියලු දෙනාම මෙහි සිටිනවා. දැන් මේ මාලිගයේ මහසෝනා පිළිබඳ රහස මගේ මිත්‍ර ડોක්ටර් මැක්සන් හෙළි කරනවා ඇති. ડોක්ටර් මැක්සන් මේක ඔබට හොඳ අවස්ථාවක් මම හිතන්නේ. ඕකේ මචං. ඔන්න මම මගේ පිස්තෝලය එළියට ගත්තා. ඇයි ඇයි මේ මොකද මේ මගේ කාමරේ පිස්තෝලය දෙගෙන? මොකද මේ? ඒකම මොකද මේ පිස්තෝලය දෙගෙන? ආ දතකට පුට්ටුණු බාප්පා ගෙහෙට කතා කරනවා. මේ බුරම්පිය පුහාමි වදලොදි තනගහපන් මෙතන.
කොහොගනින් සිටු දියණියගේ කාමරේ අර පොරේ අතුර ලස්සන නාට්‍යයක් බුදු බාප්පේ බුරම්පියාගේ ඔළුව බලන්න කලින් කියා බුරම්පියාව මහසෝනට අඬලා කෙල්ලව බය කරලා පෙසරක වැඩි කරලා මරන්න හැදුවයි කියලා අර කියා අයියෝ අයියෝ රහස හෙළුණා නේද මේ තමුසෙල කොහොමද ඔයි මේ රහස දැනගත්තේ මොකද්ද මේකේ තේරුම ඒක සුළු දෙයක් බාප්පේ අපි දවල් හිඟවනේ එනකොට ඔහෙ ලස්සනට මිදුලට වෙලා අපිව පන්න ගත්තා මතකද ඒ වෙලාවේ බුරම්පි මහසෝනට අඳින කිට්ටක වේල වේල හිටියා අපි දැක්කා සිටු දියණිය ඒ වෙලාවේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න ගිහිල්ලා හිටියේ ඈ මොනවා මේ ඈත් නෙවෙයි නෝනා මෙච්චර හරියක් කරමු මේ හිඟන්න දෙන්නට කීයක් හරි දෙන්න පිසිට වෙනවා අයියෝ अनिवार्य अद दिन वेन्न तव